ගරු ස්වාමීන් වහන්ස පුද්ගලික මිය ගියාට පසු සතිය මාස 3 අවුරුද්ද වශයෙන් අපි කාලවක්වානු බෙදාගෙන පින්දහම් සිදු කරනවා. ඒ ආකාරයට දානමය කටයුතු සිදු කිරීම හරහා පින් අවශ්‍යම කෙනෙක් මේ මොහොතේ ඉන්නවා නම් ඒ මිය ගිය කෙනාට සිදුවන්නේ යම් අපහසුතාවයක් නේද ස්වාමීන් වහන්ස මේ ආකාරයට කාලවක්වානු බෙදා ගැනීම හරහා. නෑ එහෙම බෙදීම බුදුරයන් වහන්සේ කොතනකවත් අපින මන්නම් දැකලා නෑ මන් නොදන්නවාද දන්නේ නෑ. එහෙම මේ 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් කියන කාරණේ බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයක් කියලා මම නම් දැකලා නෑ. මන් නොදන්න තැනක තියනවා දන්නේ නෑ. කෙනෙක් මැරුණාට පස්සේ ඉතින් දවස ගාන යාට පින්ක අනුමෝදන් කරන්න පුළුවන් නම් ඒකත් ප්‍රශ්නයක් නෑ. නමුත් නෝනා බුදුරයන් වහන්සේ එකක් කියනවා මලාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු මැරෙන්න එපා කියලා නෝනා. මොකද මැරුණාට පස්සේ පින් ගන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. අනුන්ගේ පිනෙන් යැපෙන්න අවශ්‍ය නැති අර ශේෂ්ඨ මරණ පහෙන් එකක් ලබාගෙන මැරෙන්න කියලායි බුදුරයන් වහන්සේ කියන්නේ. එනිසා නෝනා කොයිම වෙලාවකවත් ඔය පින් ගන්නවා පින් දෙනවා ගැන අපි ඕනෑටටි කතා කරන්නත් නරකයි. මොකද එහෙම වුණොත් එතන පිහිටේ පින ඕක තියාගෙන මිනිස්සු මැරෙනවා. මැරුණාට පස්සේ පින් ගන්න. මම නම් නෝනා මැරුණාට පස්සේ පින් ගන්නවා කියලා දකින්න නම් හරිම දුර්ලභ තැනක්මයි එතන තියෙන්නේ. අපි මේ හැමදාම පින් දෙනවා 7 දවසේ 3 මාසේ අවුරුද්දේ කියලා. නමුත් ඕක හරිම දුර්ලභයි නෝනා. මොකද පල්ලෙහාට වැටුණාට පස්සේ පිනක් ගන්න පුළුවන් අර පරදත් රූප ජීවි ප්‍රේතයාට කියන කෙනාට විතරයි. එහෙම නැත්නම් ඔය රූප දෙවියෝ බුම්මාත දෙවිවරු වගේ ඔය අය පින් දැකලා සතුටු වෙනවා. ඔය පන්සල් ආශ්‍රිතව ඉන්න අය ඉන්නවනේ. දෙම පන්සල් වල ඉන්නේ බෝධින් ආංශගේ එහෙම නැත්නම් ඔය නුග ගහේ එහෙම නැත්නම් ඔය කිරිගස් වල ඉන්න මේ ආලෝකමත් දෙවියෝ. තේනවද? ඔය ආලෝකමත් දෙවියෝරු කියන්නේ ඔය පන්සල උපාදානය කරගත්තු උපාසකම්මල උපාසක සීයලා. දැන් ඔය සමහර උපාසකම්මල උපාසක සීයලා ඉන්නවා. ඒගොල්ලෝ හැමදාම පන්සල් යනවා. ඉතින් බෝධි පූජාව තියෙනවා අටවිසි පූජා තියෙනවා මේ සියල්ලම කරනවා. නමුත් මේගොල්ලෝ පන්සල උපාදානය කරගෙන ඉන්නේ නෝනා. ස්වාමින් වහන්සේ උපාදානය කරගෙන ඉන්නේ. ඒගොල්ලන්ට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. ඒ නිසා පන්සල උපාදානය කරන් ඉන්නවා. ඉතින් පෙන්ෂන් එක ගත්ත වෙලාවට පන්සලේ පහන් පැලක් හදනවා, එහෙම නැත්නම් බුදු මැදුරක් හදනවා, තාප්පයක් හදනවා, ඔය ඔවා හදලා ඕවත් උපාදානය කරගෙන ඉන්නවා. සංඝයා කියන තැන හිතන දක්ෂ නැහැ. පන්සලේ ස්වාමීන් වහන්සේ ගැන තමයි හිතන්නේ. සංඝයා කියන තැනට හිතන්න දක්ෂ නැහැ. ඉතින් මේ අය මෙහෙම ජීවත් වෙලා මැරෙන වෙලාවට නෝනා මැරෙන වෙලාවට එකපාරට උපාදානය කරගන්නේ පන්සලේ හදපු පහන් පැල නැත්තම් තාප්පි නැත්තම් මොකක් හරි එහෙම දෙයක්. එහෙම උපාදානය කරගත්ත ගමන් මැරිලා ගිහිල්ලා ඒ පන්සලේම කිරි ගහක ආලෝකමත් දෙවියෙක් වෙලා ඉපදෙනවා. ඉපදිලා දැන් මේගොල්ල මොකද කරන්නේ? මෙච්චරකම් පින්කම් කරලා සතුනවා. දැන් මොකද කරන්නේ? අනුන් කරන පින්කම දැකලා සතුටු වෙනවා. දැන් අපි කියමු මෙහෙම සතුටු වෙද්දි දැන් ඔන පිරිත් ගයක් තියෙනවා. පිරිත් ගෙදර යනකොට දැන් ස්වාමීන් වහන්සේලා පිරිතට වඩිනවා. යනකොට මේගොල්ලොත් යනවා ස්වාමීන් වහන්සේ පිටිපස්සේ. දැන් ආලෝකමත් දෙවිවරු පිටිපස්සෙන් යනවා. ගිහිල්ලා දැන් ඔන්න පිරිත් මණ්ඩපයේ උඩ නැත්තම් එතන කොහේ හරි මේගොල්ලොත් ඉන්නවා. දැන් ඒ වෙලාවට තමයි කවුරු හරි ඡායා රූපයක් ගන්නින්ද ඔය පුංචි පුංචි දිව්‍ය ආලෝක අපිට පේන්නේ සුදු පාට සුදු පාට. ඒ මේගොල්ලෝ ගිහිල්ලා අතන ඉන්නවා. ඊළඟට පිරිත් ඉවරලා පන්සල්ට ඇදී ආයිමත් මේගොල්ලෝ ගිහිල්ලා අර ගහට නැගලා ඉන්නවා. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ උපාදානය. දැන් මේ මොයි ගහට වෙලා පන්සල දිහා බලලා අනුන්ගේ පින් දැකලා සතුටු වෙවි ඉන්නකොට දැන් එයා හදපු පහන් පැල උපාදානය කරගෙන තමයි එයා ඉන්නේ. කවුරු හරි සල්ලිකාර මහත්යෙක් කියලා ස්වාමීන් වහන්සේට කියන ස්වාමීන් වහන්සේ මේ පහන් පැල මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. මේක අයින් කරලා මම ලොකු එකක් හදන්නම් කියලා. ඊට පස්සේ මේක අයින් කරනවා. අයින් කරනකොට අරය ගැටෙනවා. කේන්තියෙන් ද්වේෂයෙන් පුපුරනවා. පුපුරලා එතනින් ආයිමත් එයා තිරිසන් ලෝකයකට, പ്രേත ලෝකයකට, නිවෙකටත් වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රාථමික තැන් ඕනේ ඒවා. ඒ අය ප්‍රාථමික තැන් වලට ඒගොල්ලෝපත් උනේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබුවේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් තිබුණේ, නුවණින් මෙනෙහි කරන්න දක්ෂ වුණේ, මැරෙන වෙලාවේ පන්සලයි උපාදානය වුණේ. එහෙම නැත්නම් මැරෙන වෙලාවේ පන්සලේ ස්වාමින් වහන්සේ උපාදානය. ඊට අදාළව අර පුංචි ආලෝකමත් පුංචි දෙවියෙක් වෙලා උපත්ති ලැබුවා, සතර පායෙ මිදුනේ නැහැ. ඉතින් අර වගේ දෙයක් එයා හදපු දේ උපාදානය කරගෙන දේ අයින් වෙනකොට ගැටෙනකොට අන්න ගැටෙන සිටින් ආයිමත් එයා සතර පායෙට වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ප්‍රාථමික තැන් තියෙනවා. ඉතින් ඒ නිසා නෝනා අපිට කියන්න බෑ මැරුණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු වුණා නම් මැරෙන්න එපා. ඒක නම් එච්චර ලේසි කාරණයක්. දැන් හුඟක් අය උත්සාහ ගන්නෙ මැරුණාට පස්සේ අනුන්ගේ පිනෙන් සතුට වෙන්න. තේරෙනවද? ඒක ලෝකේ අපිට කරන්න තියෙන දුර්ලභම දෙයක්. ඒ නිසා හැම වෙලාවම අපි උත්සාහ ගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා මරණය ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය නිරතුරුවම ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න ගන්න අපි ධර්මයට ලං වෙනවා. අපි මරණය ජීවිතයෙන් ඈතට දාන්න අපි ධර්මයෙන් ඈතට ගන්නවා.
බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආස්වාසය ඉහළට ගන්නකොට ජීවිතය කියලා දකින්න කියලා. මේ ආස්වාසය පල්ලෙහාට දානකොට මරණය කියලා දකින්න කියලා. ජීවිතයත් මරණයත් අතර තියෙන පරතරය මේ ආස්වාසෙත් ප්‍රාස්වාසයත් අතර තියෙන පරතරය කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. නමුත් නෝනා වර්තමාන සමාජයේ කිසිම කෙනෙක් මේ මරණය ගැන හිතන්න කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවම වශයෙන් දවසකට රැයට නිින්දට යන්නේ ඉස්සෙල්ලා පැය කාලක්වත් මම මැරුණාට පස්සේ මට මොකද්ද වෙන්නේ කියන කාරණේ හිතන්න කියලා. මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල මැරුණාට පස්සේ මට මොකක්ද වෙන්නේ කියන කාරණේ හිතන්න කියනවා. මට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා. ඒ අය මැරුණා. ඒ අය මැරිලා මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල කොහේ ඉපදිලා ඇද්ද කියන කාරණේ හිතන්න කියලා. ඒ නිසා මැරෙන්න පෙර ආතුවනෝනා මරණය සැලසුම් කරගන්න කියලා. මොකද වර්තමාන සමාජයේ හැම දෙයක්ම සැලසුම් කරනවා. අධ්‍යාපනය ලබන්නේ කොහොමද? රැකියාවක් කරන්නේ කොහොමද? ගෙවල් දොරවල් හදන්නේ කොහොමද? විවාහය කරන්නේ කොහොමද? ධර්මමුණු පුරන් හදන්නේ කොහොමද? මේ සෑම දෙයක්ම සැලසුම් කරනවා, කළමනාකරණය කරනවා. නමුත් කිසිම කෙනෙක් මරණය කළමනා කරගරමේ නැහැ. මරණය ගැන හිතන්නේ නැහැ, මරණය සැලසුම් කරන්නේ නැහැ. සැලසුමකින් තොරවම මරණයට යනවා. ඔය සැලසුමකින් තොරව මරණයට ගියාය තමයි නෝනා ඔය සතර පායි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ සැලසුමක් තිබ්බේ නැහැ මරණය ගැන. හිතුවේ නැහැ. සැලසුමෙන් තොරව මරණයටපත් වුණා. අන්න සතර පායට වැටුණා. එනිසා නෝනා භයානක අනතුරුදායක භවගමන අපි ඉදිරියේ තියෙනවා. භයානක අනතුරුදායක භවගමන. සමහර මහත්තුරු ඉන්නවා නෝනා කෝටිපති ප්‍රකෝටිපති ජීවිත ගත කරනවා. ප්‍රභු මහේෂාක ජීවිත ගත කරනවා. එයා මැරෙන වෙලාවේ එයාගේ පෙට්ටියට විතරක් ලක්ෂ ගාණක් වියදම් කරනවා. එයාගේ චිතකේ හදන්න ලක්ෂ ගාණක් වියදම් කරනවා. හත් දවසේ දානෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. නමුත් ඒ මහත්තයා මැරෙන වෙලාවෙම එක්කෝ තිරිසන් සත්ත්වෙක උපුසේ ඉපදිලා තියෙනවා. එක්කෝ ඕපපාතිකෝ ප්‍රේතෙක් වෙලා ඉපදිලා තියෙනවා. එහෙම නැත්නම් නිරේ අර ගිනි ජාලාවක් මත ඉපදිලා තියෙනවා. අපි මෙහි පෙට්ටියට ලක්ෂ ගාණක් වියදම් කරනවා. චිතකෙට ලක්ෂ ගාණක් වියදම් කරනවා. දන් දෙන ලක්ෂ ගාණක් වියදම් කරනවා. ඒ නිසා ඒසා භයානක බව අනතුරක් අපි ඉදිරියේ තියෙනවා නෝන. ඒ භයානක බව අනතුර දකිද්දී අපි වඩාත්ම දක්ෂ වෙන්න ඕනේ මැරෙන්න පෙර මේ මරණය සැලසුම් කරගන්න. එනිසා හැම කෙනෙක්ම දවසකට පැය කාලක්වත් අවම වශයෙන් හිතන්න ඕනේ මට මැරුණාට පස්සේ මට මොකද්ද වෙන්නේ? උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය යටතේ මැරුණාට පස්සේ මම මොකද්ද වෙන්නේ? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන අර උතුම් ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. ඒ මරණ පහෙන් එකක් මම අත් කරගන්නේ කොහොමද කියන කාරණය මැරෙන්න ඉස්සෙල්ලා ජීවිතය තුලින් සැලසුම් කරගන්නවා. මොකද මේ ජීවිතයේ අවුරුදු 60ක් 70ක් වෙන්න පුළුවන්. මේ ලැබුවා වූ අවුරුදු 60ක 70ව ජීවිතේ අපි කාම ඡන්දයන් උදෙසාම යොමු කළොත්, එහෙම නැත්නම් මුදල් හම්බ කරන්න, ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, කීර්තිය ප්‍රශංසා තාන්නමාන උදෙසාම යොමු කළොත් නෝනා, ඒවා නිසාම අපි සතර පායන්ට වැටුනොත් කල්ප ගණන් දීර්ඝ වූ අනාගතයක් අපිට තියෙනවා. කල්ප ගණන් දීර්ඝයි. ඒ නිසා මේ අවුරුදු 60 70ව අපි දක්ෂාකාරයෙන් ධර්මානුකූලව කළමනාකරණය කරගත්තේ නැත්නම් මේ අවුරුදු 60 70ව නිසා කල්ප ගාන දුගතියට වැටෙන්න ආව අවාසනාවන්තෙක් බවට පත් වෙනවා. ඒ භයානක අනතුර අපි ඉස්සරහා තියෙනවා. ඒ භයානක අනතුර දැකලා අපි ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙලා සීලයෙන් පරිපූර්ණ භාවයට පත් වෙලා නිරයතුරුම දකින්න ඕනේ නෝනා මැරුණාට පස්සේ මට මොකද්ද වෙන්නේ කියන කාරණේ. මැරෙන්න ඉස්සෙල්ලා මරණය සැලසුම් කරගන්න. දවසට විනාඩි 5ක්වත් යොමු කරන්න අවම වශයෙන් මම මැරුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණේ හිතන්න. නමදිමු බැතින් නාරිය ඥාන
මිදා